අදදරණ සත්‍ය ප්‍රථමයෙන් ප්‍රෞති සංස්කරණය නිරෝෂා විධාන පතරන ප්‍රකාශ්‍රය අහල්්‍යාසන විරත්න අදදරණ ප්‍රධාන පුවත් සිරස්තල පොලිස්පති දුරය ජලිහිස්වේ අයවැයෙන් වැඩි කළ රාජ්‍ය සේවක දීමනාවෙන් අඩක් ජනවාරි සිට ගෙවීමට අවධානය යාපනය බන්තනාකාරයේ සිරකරුවෙකු මියාමේ සිතියට පොලිසියේ සිවදෙනෙකු අත්අඩංගු කොට ළමුන් අතර පැතිර යන ශ්වසන රෝග ගැන වෛද්‍යවරුන්ගෙන් පැහැදිලි කිරීමක් පාණ්ඩ්‍යා ජලි මුම්බයි කණ්ඩායම සමග එක්වන ලකුණෝ අදදරණ දේශීය පුවත් Big story. වත්මන් පොලිස්පති සීටි වික්‍රමරත්න මහතාට සිවුන වරටත් ලබා තුන් සේවාතික අවසන් වීම හේතුවෙන් පොලිස්පති ධුරය යලි පුරප්පාඩු වේ තිබෙනවා. පසුගිය නොවැම්බර් මාස 3 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි සීටි වික්‍රමරත්න මහතාට සිවුන වරටත් සේවාතිකයක් ලබා දීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පියවර ගත් අතර එම කාලය ඊයේ දිනින් අවසන් වුණා. මෙරට 35 වන පොලිස් ප්‍රතිවරයා ලෙස පත් වූ සීටි වික්‍රමරත්න මහතාට එම ධුරයෙන් විශ්‍රාම යාමට නියමිතව තිබුණේ පසුගිය මාර්තු මාස 25 වනදායි. එසේ වෙතත් ජනාධිපතිවරයා විසින් ඔහුට මාස 3ක සේවාතිකයක් ලබා දුන් අතර එම කාලය අවසන් වීමෙන් පසු ජූලි මාස 9 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි තවත් මාස 3ක සේවාතිකයක් ලබා දෙනු ලැබුවා. තෙමුදුවරට තවත් සති 3ක සේවාතිකයක් පසුගිය ඔක්තෝබර් මාස 13 වනදා සීටි වික්‍රමරත් මහතාට ලබා දුන් අතර සිවුන්වරට ලබා දුන් සේවාතිකව නොවැම්බර් මාස 3 වනදා සිට ඊයේ දින තෙක් ක්‍රියාත්මක වුණා. එසේ වෙතත් පොලිස්පති සීටි වික්‍රමරත් මහතාගේ සේවාතික අනුමත කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් ප්‍රතික්ෂේප කර තිබුණා. සීටි වික්‍රමරත් මහතාට සිවුන්වරට ලබා දුන් සේවාතිකවද ඊයේ දිනෙන් අවසන් වීම හේතුවෙන් පොලිස්පති ධුරය සඳහා නව පොලිස්පතිවරයෙකු පත් කිරීම සම්බන්ධයෙන් අවධානය යොමු වෙති බවට වාර්තා වූද ඒ සඳහා සුදුසු නමක් මෙවර තෙක් ව්‍යවස්ථා සභාව වෙත යොමු කර නැහැ. එබැවින්ම ව්‍යවස්ථා සභාව රැස්වන දිනයක් මෙතෙක් තීරණය කරනු මැති බවයි වාර්තා වන්නේ. ව්‍යවස්ථා සභාවේ ඇතැම් සාමාජිකයන්ගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා පසුගියදා පාර්ලිමේන්තුවේදීද අදහස් පළ කළ අතර ඒ කටයුතු පිළිබඳ සුවබැලීම සඳහා තීරීම්කාරක සභාවක් පත්කරන බවද කියා සිටියා. ව්‍යවස්ථා දායක සභාවේ සමහර සමාජිකයෝ මේ වැඩ කටයුතු කඩාකප්පල් කරන්න කියලා ඇතුළෙන් ගෙනියනවා නම් අපිට මේ ක්‍රමයේ ක්‍රියාත්මක කරන්න බැරි වෙනවා. ඊළඟ සැරෙත් මේක ඒකයි මම අපි එන සතිය වෙනකොට බාර දෙනවා මේ කොමිසම ගැන විභාග කරන්න කියලා වෙනම තේරුම් කාරක සභාවක් අපි පත් කරන්න යනවා. නැත්තම් මේ රටේ අද පොලිසියටත් පත් කරන්න බෑ උසාවියටත් පත් කරන්න බෑ. අපි බලාගෙන ඉන්නේ මොකද්ද උනේ මිනිස්සුකාරතුමා පත් කරන්න ගියද්දි ඒ අයට මට දැන් ලිපිය දීව කතානායකතුමා තීරණයක් ගන්න බැහැලු. එක පැත්තකින් 3ක් බෙදිලා අනිත් පැත්තෙන් 3ක් බෙදිලා මේ සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදී ලක්ෂ්මන් කිරියල මන්ත්‍රීවරයා අදහස් පළ කළා. ඊයේ අදාසක් මත වුණා තේරීම් කාරක සභාව පත් කරන්න කියලා ව්‍යවස්ථා සභාව ගැන. දැන් මේ ව්‍යවස්ථා සභාව විධායක කොටසක්ද පාර්ලිමේන්තුවේ කොටසක්ද කියන එක වෙනම කතාවක්. නමුත් වැදගත් දේ මේ ව්‍යවස්ථා සභාවට ස්වාධීනත්වයක් තියෙනවා. ඔහුතුමා සභාපති. එතකොට ඒකට මේ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව පත් කරනවා කියන්නේ අනිසි බලපෑම්. අපි ඒකට අපේ විරුද්ධත්වය ප්‍රකාශ කරනවා. කෙසේ වෙතත් සීටි වික්‍රමරත්න ඊයේ දින පොලිස් මූලස්ථානයේ පිටව කොස් ඇති බවද වාර්තා වනවා. යනු වැඩපරණ පොලිස්පතිවරයා ලෙස බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පත් කරනු ඇති බවද සඳහන්. රාජ්‍ය සේවකයන් සඳහා විවර අයවැයෙන් යෝජනා කළ දීමනාවෙන් රුපියල් 5000ක් ජනවාරි මාසයේ සිට ලබා දීම සම්බන්ධයෙන් අවධානය යොමු වෙති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සිබලපිටිය මහතා පවසනවා. ඒ පිළිබඳ සොයා බලන ලෙස ජනාධිපතිවරයා උපදෙස් ලබා දී ඇති බවයි රාජ්‍ය අමාත්‍යවරයා පවසන්නේ. එමෙන්ම විශ්‍රාමිකයන් සඳහා යෝජිත රුපියල් 2500ක දීමනාවද ජනවාරි සිට ලබා දීමට ජනාධිපතිවරයා උපදෙස් ලබා දී ඇති බව රංජිත් සිබලපිටිය රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා. විවර අයවැයෙන් රාජ්‍ය සේවකයන්ගේ රුපියල් 7800ක් වූ ජීවන වියදම් දීමනාව රුපියල් 10000කින් ඉහළ තැමීමට යෝජනා කෙරුණා. ජනවාරි මාසයේ සිට එම දීමනා ඉහළ තැමීම සිදුවද ඊට අදාළ ගෙවීම් අප්‍රේල් මාසයේ සිට සිදු කිරීමටයි අයවැයෙන් යෝජනා කෙරුණේ. මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සීබලපිටිය මහතා
ජනාධිපතිතුමාගේ දැඩි අවධානය යොමු වෙලා තියෙනවා මේ ප්‍රශ්නය ගැන. එතුමා මේ කාරණාව ඉතාම සංවේදී රාජ්‍ය සේවකයන් සහ විශ්‍රාමිකයන්ගේ දීමනා වැඩි කිරීම පිළිබඳ ඊටමගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවේදී මාගේ විශේෂ ඉල්ලීමක් කෙරුණා මේක බලතරම් උත්සාහ කරන්න කියලා. අඩුම ගානේ රාජ්‍ය සේවකයන්ට ජනවාරි මාසෙ ඉඳලා අප්‍රේල් මාස වෙනකල් රුපියල් 5000 බැගින්වත් වැටුප් වැඩිවීමෙන් ලබා දෙන්න කියන එකට අමතරව විශේෂයෙන් මාගේ ඉල්ලීමක් කරා විශ්‍රාමිකයන්ට වැඩි කළ රුපියල් 2500ක් ජනවාරි වල ඉඳලා දෙන්න කියලා. අපි දැඩි උත්සාහයකයේ දෙනවා මාගේ විශේෂ ඉල්ලීම පරිදි මේ ජනවාරි සිට මේ ආකාරයට රාජ්‍ය සේවයේ නියුතු අයට 5000 බැගිනුත් ශ්‍රමික අයට 2500 බැගින් නියමිත ප්‍රමාණයක් ලබා දෙන්න. අයවේ කාර්ක සභා අවස්ථා විවාදී සිවුර දින යතයි. අද දිනේ ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන රබාත්‍යශ්‍රී වෛශ්‍රීශ්‍රී විවාදයට ගෙනෙනවා. විවාදයේ ආරම්භයට පෙර පැවති වාචික පිළිතුරු අපේක්ෂාවෙන් ප්‍රශ්න යොමු කිරීමේ අවස්ථාවේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අමාත්‍ය මණ්ඩලය විසින් ගෙන ඇති තීරණයක් සම්බන්ධයෙන් විමසීමක් සිදු කළ අතර ඊට සභානායක සුසිර ප්‍රේමචන්ද අමාත්‍යවරයා පිළිතුරු ලබා දුන්නා. 1973 ක්‍රීඩා පනතේ 22 සහ 33 වෙනි වකන්ති දිහා බැලුවහම ක්‍රීඩා අමාත්‍යවරයා සතු බලතල තිබෙනවා අන්තර්වාර කමිටු පත් කිරීමේ හැකියාව. ඒ විතරක් නෙවෙයි නිසි බලධාරීන් පත් කිරීමේ හැකියාවත් ක්‍රීඩාමතිවරයාට තිබෙනවා. අපිට දැනගන්න ලැබුණා මිනිත්තු එක තීන්දුවක් අරන් තියෙනවා මින් ඉදිරියට ක්‍රීඩාමතිවරයාට මේ ඉන්ටර්නිම් කමිටි පත් කිරීමේ හැකියාව තිබෙන්නේ කැබිනට් අනුමැතියකින් පසුවයි කියන කාරණාව. මේක බරපතල තත්ත්වයක්. රටේ ක්‍රීඩා පනත අභිභවා ගිහිල්ලා ක්‍රීඩාමතිවරයාගේ බලතල කප්පාදු කරලා තිබෙනවා. අමාත්‍ය මණ්ඩලයේදී සිදු වුණේ අමාත්‍ය අනුකමිටුව පත් කිරීම මේ ක්‍රීඩාවේ දා මතුවලා තිබ්බ තත්ත්වය සම්බන්ධයි. එහෙම නැතුව අමාත්‍යවරයෙකුගේ බලතල කප්පාදු කිරීමක් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමක් සිදු වුණේ නැහැ. මම හිතන්නේ මේ ප්‍රශ්නය අමාත්‍යතුමාට යොමු වෙච්ච නිසා එතුමා විසින් මේකට පිළිතුරක් දෙවි. මට කියන්න තියෙන්නේ කැබිනට් එකේදී අනුකමිටුවක් පත් කළා. ඒ මුළු අර්බුදයේ පිළිබඳව බලලා විශේෂයෙන්ම තහනමකට ලක් වෙනව නම් කොහොමද එකෙන් අපි ගොඩ යන්නේ කියන කාරණයට ඒ පමණ සීමාවෙන් අමාත්‍ය මණ්ඩලයට පුළුවන් අමාත්‍ය අනුකමිටුව හදන්න. විෂයන් සම්බන්ධ විපක්ෂ නායකවරයාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් තිස්ස කුට්ටියාරච්චි මන්ත්‍රීවරයා අදහස් පළ කළ අතර ලක්ෂ්මන් කිරියල මන්ත්‍රීවරයා ඊට ප්‍රතිචාර දැක්වුවා. ජනාධිපතිවරයා මාස 3කට වතාවක් එන්න අවශ්‍යයි කියන සංශෝධනය ඇතුළත් කළේම ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට වග කිය යුතුයි යන්න තාවුරු කරන්න. හැබැයි විපක්ෂ නායකතුමා ජනාධිපතිවරයා එවැගේම පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් විනිසුරුවරුන් ඉලක්ක කරමින් ප්‍රකාශ නිකුත් කරන බව පහුගිය දවස් කීපෙම අපි දැක්කා. ඒ නිසා විපක්ෂ නායකතුමාගේ මේ ප්‍රකාශ පිළිබඳව කතානායකතුමනි 82-2 ආයතතේ කටයුතු කරන ලෙස ඔබතුමාගෙන් ඉල්ලා සිටින අතර අතදරුවෙක් වගේ වැඩ කරන මේ විපක්ෂ නායකතුමා අශෝභන ලෙස නරක වචන සහ සත්තුන්ගේ වචන පාවිච්චි කරමින් මේ පාර්ලිමේන්තුවේ ක්‍රියා කරන අවස්ථාවවලදී සිදු කරන සජීවී ප්‍රකාශය එතුමාගේ කටින් පිට වෙන නරක වචන සියල්ලම කපා හැරීමෙන් පසුව ඒ ටෙලිකාස්ට් එක සිදු කරන ලෙස ඔබතුමාගෙන් ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. අපි පිළිගන්නවා ජනාධිපතිතුමාට ඕන වෙලාවක ඇවිල්ලා කතාවක් කරන්න පුළුවන්. අපි දැන් කියන්නේ අනිත් එක මේ පාර්ලිමේන්තුවේ චාරිත්‍ර තියෙනවා වැඩ. විධායක ජනාධිපතිවරයා මෙතෙන් ඇවිල්ලා කතාවක් කරුවාම විපක්ෂ නායකයෙක් වරයාගේ කතාවට පොඩ්ඩක් සම්බන්ධ වෙන්න ඕන. රක්ෂිත බන්ධනාකාරකතව සිටි සැකකරුවෙකු මියාමිය සිද්ධියක් සම්බන්ධයෙන් වඩුකොඩේ පොලිසියට අනුයුක්ත පොලිස් නිලධාරීන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. යාපනයේ කොට්ටාශ්ව අපරාධ විමර්ශන ආශ්‍රය සිදු කළ විමර්ශනයකින් අනතුරුව අදාළ පොලිස් නිලධාරීන් සිව්දෙනා අත්අඩංගුවට ගෙනැති බව සඳහන්. කොල්ලකේම් කිහිපයකට සම්බන්ධ සැකකරුවෙකු පසුගේ 11 වඩුකොඩේ පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන තිබුණා. 26 හැවිරිදීම සැකකරු මල්ලක්කම් අධිකරණයේ ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කර තිබූ අතර බන්ධනාගාරගත කිරීමෙන් පසු හදිස්සියේ රෝගී වූ ඔහු යාපනයේ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබූ බව සඳහන්. අධිකරණ වෛද්‍යලධාරීවරයාගේ වාර්තා මගින් අනාවරණය කර ඇත්තේ අදාළ සැකකරුගේ ශාරීරික වූ තුවාල හේතුවෙන් වකුගඩු ක්‍රියාකාරීත්වයේ අවහිර වීම මරණයට හේතු වී ඇති බවයි. ඒ අනුව යාපනයේ කොට්ටාශ්ව අපරාධ විමර්ශන ආශ්‍රය සිදු කළ විමර්ශනයකින් අනතුරුව සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට උප පොලිස් පරීක්ෂකවරයෙකු සහ පොලිස් කොස්තාපවරු 3 අතරංගුවට ගෙන තිබෙනවා. ඔවුන් යාපනයේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි පොලිසිය පැවසුවේ. කුඩා ළමුන් අතර ව්‍යාප්ත වන වෛරස්වල රෝග කිහිපයක්ම මෙම දිනවල වාර්තා වන බව ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපල් පෙරේරා මහතා පවසනවා. එම රෝගීන් සම්බන්ධයෙන් සිදු කළ අහඹු පරීක්ෂණවලදී ඒ අතරින් කොවිඩ් ආසාදිතින් සිවුතනිකුද හඳුනාගත් බවයි ඔහු පැවසුවේ. මේ හේතුවෙන් කැස්ස, සෙම්ප්‍රතිශ්‍රාව සහ උණවලදී ඇති කුඩා තරුවන් පාසල් යැවීමෙන් වැළකී සිටිය යුතු බව ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපල් පෙරේරා මහතා සඳහන් කළා.
පහුගිය සතියේදී ළමුන් අතර වෛරස් උන රෝග කීපයක්ම ව්‍යාප්ත වුණා. ඉහළ ශ්වසන මාර්ගයේ වෛරස් උන, ඊට අමතරව පහළ ශ්වසන මාර්ගයේ වෛරස් උන, ඒ සමගම ළමා හතිය, තුන්වෙනුව අත්පාමුක රෝගය, ඊටත් අමතරව පාචන තත්ත්වයන් වැඩි වුණා. වර්ෂාපතනය සහ සීතල තත්ත්වයන් නිසා, ජල ගැලීම් නිසා මේ රෝග තත්ත්වයන් වැඩි වෙන්න ඇති. විශේෂයෙන්ම ඉහළ ශ්වසන මාර්ගයේ රෝග විදියට වෛරස් උන රෝග, කැස්ස සෙම් ප්‍රදිශාව උන කියන තත්ත්වයන් ළමයි අතර වැඩිපුර අපි දැක්කා. අහඹු ලෙස අපි කීප දෙනෙක්ගේ පරීක්ෂා කරලා බැලුවා. එයින් හතර දෙනෙක්ගේ කොරෝනා වෛරස් එක පොසිටිව් වෙලා තිබුණා. හැබැයි ඒ රෝගය මේ දවස්වල සාමාන්‍ය වෛරස් වුණක් විදිහට තමයි පවතින්නේ. රෝග ලක්ෂණ සාමාන්‍ය වෛරස් වුණක රෝග ලක්ෂණ විදිහට තමයි යන්නේ. ඒ නිසා කැස්ස සෙම් ප්‍රතිශාව උණ තියෙන දරුවෝ කරුණාකරලා පාසලට, මොන්ටිසෝරියට, දිවාසුරකම් මධ්‍යස්ථානයට යවන්න එපා. ඒක ඒ දරුවටත් හානියක්. ඒ වෛරස් වුණ රෝග අනිත් දරුවන්ට ඉතාම පහසුවෙන් බෝ වෙන්න පුළුවන්. ඒ දරුවෝ බණ්ඩාරකම ප්‍රදේශයේදී මත්ද්‍රව්‍ය ජාවාරමින් උපය ගන්න ලද රුපියල් කෝටි 5කට අධික මුදලක් සමග කාන්තාවක් ඇතුළු පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. බැංකු ගිණුම් භාවිත කරමින් මත්ද්‍රව්‍ය ජාවාරමින් උපය ගන්න ලද මුදල් හුවමාරු කර ගැනීම සහ මත්ද්‍රව්‍ය ආශ්‍රිතව සිදු කරනු ලබන වෙනත් ගනුදෙනු සම්බන්ධයෙන් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යශ්‍රේ විමර්ශනයක් ආරම්භ කර තිබුණා. ඒ අනුව බණ්ඩාරකම ප්‍රදේශයේ පුද්ගලික බැංකුවක ගිණුමකට අසාමාන්‍ය ලෙස මුදල් බැරවන බවත්, එම මුදල් කඩිනමින් විවිධ ප්‍රදේශවල ඇති ATM යන්ත්‍ර මගින් ලබා ගන්නා බවටත් තොරතුරු වාර්තා වී තිබෙනවා. අදාළ ගිණුම් හිමියා පිළිබඳ තොරතුරු සොයා බැලීමේදී ව්‍යාජ හැඳුනුම් පතක් සහ ව්‍යාජ ලිපිනයක් භාවිත කරමින් මෙම ගිණුම විවෘත කර ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති අතර, මුදල් ලබා ගැනීමට පැමිණි සැකකරු බණ්ඩාරකම ප්‍රදේශයේ පෞද්ගලික බැංකුවක් අසලදී අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්. සිදුකළ ප්‍රශ්න කිරීමවලදී සැකකරුගේ නිවසේ තිබී රුපියල් 5,11,12,900 මුදලක් සොයා ගෙන ඇති බවයි පොලිස් මුලස්ථානයේ පැවසුවේ. එම මුදල් මත්ද්‍රව්‍ය ජාවාරම බෙහෙවන පුද්ගලයාගේ බවට අනාවරණය වී ඇති අතර, ඊට අනුබල දුන් ප්‍රධාන ජාවාරම්කරුගේ බවද පොලිසියමකින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරු සහ සැකකාරිය පානතුර බහිස්රත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රැඳුම් නියෝග ලබා ගෙන ඇති බව පොලිස් මූලස්ථානයේ වැඩිදුරටත් සඳහන් කළා. News in brief. අඹතලයේ ජල පවිත්‍රාගාරයේ සිදු වූ හදිසි විදුලි බිඳ වැටීමක් හේතුවෙන් කොළඹ ඇතුළු ප්‍රදේශ රසකට හදිසි ජල කප්පාදුවක් සිදුව තිබෙනවා. කොළඹ, දෙහිවල, ගල්කිස්ස, කෝට්ටේ, කඩුවෙල මහනගර සභා බල ප්‍රදේශ, මහරගම, පොරලැස්ගමුව, කොළොන්නාව, කොටිකවත්ත, මුල් ඒරියාව, රත්මලන සහ කටුපෙත් යන ප්‍රදේශවලට ජල සැපීම අතිරුව ඇති බවයි ජාතික ජල සම්පාදන හා ජලපවහන මණ්ඩලය සඳහන් කළේ. ඒ ඝාතනය කර ඇති බවට සැකකරන පුද්ගලිකුගේ බලසිරුරක් සෙවන කළ කිරිපන්නර ප්‍රදේශයේදී සොයාගෙන තිබෙනවා. මීරිකම මාකුඩ ප්‍රදේශයේ නිවසකදීද 64 හැවිරිදි කාන්තාවක් මුගුරකින් පහර දී ඝාතනය කර ඇති බවයි පොලිසිය පැවසුවේ. ඉන්දීය ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ගුජරාත් ටයිටන්ස් කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කරන හර්දික් පාණ්ඩ්‍යා යළි මුම්බයි ඉන්දියන්ස් කණ්ඩායම සමග එක්වීමේ සූදානමක් පවතින බව වාර්තා වනවා. 2015 වසරේදී IPL තරඟ බිමට පිවිසුනේද මුම්බයි කණ්ඩායම නියෝජනය කරමින් වන අතර, ඔහු මීළඟ තරගාවලියේදී යළිම කණ්ඩායම සමග එක්වීමට නියමිත බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ. ඒ ලෙස සිදුව හොත් IPL තරඟ ඉතිහාසයේ විශාලතම මුදලක් යටතේ සිදුවන ක්‍රීඩක හුමාරෝ බවට එපත් වනු ඇති බව සඳහන්. හර්දික් පාණ්ඩ්‍යාගේ නායකත්වයට තී ගුජරාත් ටයිටන්ස් කණ්ඩායම පසුගියවර IPL ශුරතාව හිමිකර ගැනීමට සමත් වුණා. අද දිනන ප්‍රවෘත්ති සමප්තයි. මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයේ පසුරු 6ට. අද දිනන පැය ප්‍රවෘත්ති ප්‍රකාශයේ පසුරු 1ට බලාපොරොත්තු වන්න.